enemän kiinni. Satsiat ja hapetun vedämmönä. Priimöjen satsajani. Patul piri madina, daya amar seppen ponai. Piri viyana. Hi, good morning. Hemama hodin saturing inna neda? Mama tehemai, godak saturing inne. මොකද මට long vacation එකක් හම්බෙලා තියෙන්නේ මම හිතුවා මේ vacation එකේ trip එකක් යන්න ඕනේ කියලා. ඉතින් මේ trip එක මම යන්නේ තනියෙන් නෙමෙයි. ඕගොල්ලෝ ගොඩක් ආදරය කරන තුන් දෙනෙක් එක්ක යන්නේ. හරිද? ඉතින් මම යාළුවට කිව්වා හරියටම 9 වෙදි ITN එකට එන්න. අපි මේ vacation එක full jolly-ෙන් ඉන්න හොඳට plan කරගමු කියලා. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. බලමුද කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. එන්නවත් එක්ක. Vacation. Mevedi, ogol gora kadre ikiran, jana prena tiak berarti, no? Ane ini sa api vacation kan kata keran tamai me hadan ni. Api tek ikatu bela inna, konde curly ekini kyo me ame hamu dar no. Curly hair boy. Sanjay muru muduri, ay ban tu muda sa. Ya bagi me me a choti, hari me cute. Habai, මේ අරංගපාන්න ගියාම නම් ආයෙත් කතා කරන්න දෙයක් නැහැ ඒක. වල්ගා කල්වනි. I want සුබදසනක්. I want සුබදසනක්. එතකොට මෙයත් ඒ වගේම තමයි ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රොහාන් විජේතුංග. I want සුබදසනකයි. I want. I want. අද මේ තුන් දෙනාත් එක්ක තමයි මේ පැය මේ විදිහට ගත කරන්න ලෑස්ති වෙන්නේ. දැන් කල්පනා කරනවා ඇති ඔයගොල්ලෝ අපිට chance එකක් නැද්ද ප්‍රශ්න අහන්න කියලා. තියෙනවා. Binda හැතකයි නමයයි අනු නමයයි විසි දෙකයි අනු නමය අපේ වට්සප් ත්‍රූ අපිට මැසේජ් එකක් දාන්න පුළුවන් මේගොල්ලන්ගෙන් අහන්න තියෙන ඕන ප්‍රශ්නයක් මට එවන්න එතකොට මම අනිවාර්යෙන් අහනවා වල්ගාගේ එහෙම කතා කරන්නන්නේ අවුරුදු 6කට පස්සේනේ අපි දැන් හම් වෙන්නේ අපි ක්ලාස් ගියේ 2014 14 සෑහෙන කාලයකට පස්සේ අවුරුදු 9ක් මට පුරුදු විදිය වල්ගක් කනේ. ඒක නම් මම එහෙම කියන්න. කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඒ කියන්නේ අපි පහුගිය ටිකේන එක දිගට වැඩ කරා. වැකේෂන් එකයි එතකොට ලස්සන වැඩක් කරා සුදේෂ් වසන්ත පීරිස් මහත්මයාගේ බුද්ධිනි ජයවර්ධන මහත්මිය ලියන කවිතා කියලා අලුත් නාට්‍යයක් එක්ක එකතු වෙලා හිටියා. දැන් ෂූටින් ඔක්කොම ඉවර කරලා ටිකක් ගෙදරට වෙලා ඉන්නවා. නිර්මාණ කිහිපයක වැඩ කටයුතු කරන ගියා ඉදිරියේදී පොඩ්ඩක් විදේශ සංචාර වලට පොඩ්ඩක් යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම ඉන්නයි. ලොකු වැඩක් නැහැ වෙන්නේ. රුහාන් අයියෝ දැක්කම ඉතින් මම නී මරුමක් කරලා හැංගිලා ඉන්න පාටක් පොඩ්ඩක් බේරෙන්නේ. මේ හංගලා තියෙනවා. මේ වගේ බයකින් නේද පොඩ්ඩක් ඉන්නේ. නෑ නෑ මම සින්දු කියන්නේ කියන්නේ නැහැ බය වෙන්න එපා. ඒක කියන්නේම නැහැ. ඒක කියනෝනේ. මම එකක් කියනෝනේ. ඔව් නෑ යාට මේක. බය කියලා නම් කිව්වා. මම මට ඉතින් කියමු කියලා කිව්වා බයිලෝ. හරි හරි බය. සාමාන්‍ය මිනි මරුමක් කරන එක ලේසි සින්දුවක් කියනවා. සින්දුවක් කියනවා රෙඩිය මම හිතන්නේ. ඒ වගේ චූටි දුවත් එක්ක තමයි දැන් මෙයා ජීවිතේ ගත කරන්නේ වැඩිපුරම කාලේ ගත කරන්නේ. ඒ චූටි දුව හම්බුනේ අපි ෂූටින් කර කර ඉන්නකොට කියන්න ඕනේ අපි ඒ ගැන. ඒවත් කියන්න ඕන චූටින් ගියත් හැම වෙලේම ඉන්නේ වීඩියෝ කෝල්. ඔව් කො බබා මොනවද කරන්නේ? ඔව්. අම්මියරින් කියන අපි දෙන්නට වැඩක් කරා. ඒ කියන්නේ ෂූටින් කරනවට වඩා වීඩියෝ කෝල් ගන්න එකද කරන්නේ? නෑ මම සමන්සාවනේ මේ කෝල්ස් ගන්න. ඒ කියන්නේ ෂූටින් කරන අස්සේ නම් මම කෝල්ස් ගන්න නෑ. මම ෆ්‍රී වුණාට පස්සේ මට ෂූටින් නැත්නම් මම අනිවාර්යෙන් කෝල් එකක් කරන් බලනවා. යා මොකද කරන්නේ කින්ද මන්ද කියලා.
bulanan ngehe mereka tipe nih apa dengar ya ke nendar tiga tiga sama ya lupa nih kalau kita balangin lagi hadir di kos gan hi tenang oh ini balangin lagi apa hari ya saya tidak mau katakan nih mata vacation nih kayaknya tuh mami hambo nih mego lo tuh mami istilah mata wisca deh tati kiwi tati kiwi aku lah tuh tapi tuh mami wisca lah tati kiwi oh apa ah hari ayo kau mau tuh vacation lalu hamin pratichar hondai ekennya me ek mandan ya ekan YouTube ke belu itu he manikang hitennya ke balan naya kira ekan ek make ini orang ada mama yana kota mana godak tenggol di katagal lah dia no anita mai godak mana kemati me ekar pratichar denne samaning dia ekan denna ugat pirisa wedi pratichar dakkono hematane kadi me ekan abu masa ing katagal no me gamble minisu balan apa mang itama thondin dana mata leben pratichar ඒ කතාව බලනවා. ඒ කියන්නේ TV එකේ බලනවා. YouTube කතන්දරේ නේ මං කියන්නේ. TV එකේ මිනිස්සු බලනවා. හරි. අපි vacation වල පොඩි video clip එකක් බලමු. එයාගේ හිංසාව වලට බයත් නැහැ. මට ඇත්ත එක කතා කරන්න ඕනෙත් නැහැ. Pinky, Bullet, මචං බාබි. අපි කවුරුත් දැන් කලබල වෙන්න හොඳ නැහැ. හරිද? කලබල වෙන්න නැතුව හිට එමීට මෙයාව හොයාගන්න. අනේ කසුන් මේ වෙලාවේ මට ඔයාට ඕවා උගන් උගන් ඉන්න විදිහක් නැහැ. මටෝනේ මේ වෙලාවේ මගේ තාත්තව හොයාගන්න. මොකද අන්තිමට මෙයා හිටියේ ඔයාලගේ ගෙදරක. ඔයාට අනේ තැන් කියලා යන්න ඕනේ කියලා අපිට බෝඩිම ගද්දිවා කියලා තිබ්බේ නැහනේ. අනිත් කොහොම මගේ අම්මද? අහ් මං ඔයාට යන්න තැන් කියන්න. හරියා මං අම්මෙක් අපේ හිටියා නම් ඔහොම වෙන්නේ නැහනේ. අන්තිමේ මට අම්මෙක් නැති වුණාට මට හොඳ අප්පෙක් ඉන්නවා. හරිද? ඔල්ගකේ ඔය ගොඩක් වෙලාවට කරන්නේ එකකට එකක් වෙනස් චරිතනේ. සමහර වෙලාවට ඔය චරිතයට අනුවත් වෙනස් වෙනවා අපි දැකලා තියෙනවා. මොකද හිතෙන්නේ මිෂෙල් කියන චරිතය ගැන ඔල්ගට? මිෂෙල් හරිම දඩබ්බරයි. හරිම හිතුවක්කාරයි. සමුදු වෙලාවේ අපි මේ නාට්‍ය කරලා දැන් අවුරුදු ෆස්ට් ෂෙඩියුල් එක කළා අවුරුදු 3ක් විතර වෙනවා. එතකොට සමුදු අය කතා කරපු වෙලාවෙත් කිව්වේ මෙහෙමයි වෝල්ගගේ පොඩි එක කැලලක් තියෙනවා ළඟ හිතුවක්කාරකම නම් මේ මිෂෙල්ට හැමමම තියෙනවා හැබැයි ගත්තාම මිෂෙල් ගත්තාම අපි බුලා එතකොට අපි අපේ කැරක්ටර්ස් ගත්තාම ඒ හතර පහ වෙනස්ම විදි ටිකක් පියල් ගත්තාම තවත් විදියක් එකක් ඒ චරිතේ හරි සැහැල්ලුවෙන් කරන්න පුළුවන් එක මොකද සුමුදු අයත් එක්ක විශේෂයෙන්ම හරියම සැහැල්ලුවෙන් ළඟපාන්න පුළුවන් මුලින්ම චින්තක අය චින්තක සෝමකීර්ති මහත්මයා චින්තක අයවයි බුද්ධික අය තමයි දැන් අපේ කැමරා ශිල්පියා මතක් කරන්න ඕනේ මේ මිෂෙල් හරි නිදහසේ කරන්න පුළුවන් චරිතයක් වගේම මෑත කාලේ එහෙම මිෂෙල්ලා ඉන්නවා එතකොට මේ අවසානයේ ඒ වගේ මිෂෙල්ලාට ගොඩක් දේවල් මේ මිෂෙල්ගෙන් ඉගෙන ගන්න පුළුවන් මේ සංජය සංජය අයියා නේද නෑ මම මේ කල්පනා කරේ ආපෙලා ඇවිල්ලා කොහොමද පිළිවෙලට කතා කරන්නේ දැන් මොකද කරන්නේ නෑ දැන් හාවදක් රැට දින ප්‍රෝග්‍රෑම් වල නම් ඇවිල්ලා මේ හැමතැනම දඟලනවානේ ආ මෙතන එක විදිහට ඉඳන් ඉන්න බැරි ප්‍රශ්නයක්ද තියෙන සංජය නෑ විදිහකට ඉන්න සෙට් එකේ දෙන්නද රවුමත් දුවන්නේ නෑ කොහොමත් පොඩි ඔව් ඒක තරගෙ ඉන්න බැරි ප්‍රශ්න අනිත් එක මේ දැන් වෝල්ගාකට කතා කරාම ඇයි ඔයා ෆෝන් එක අහස කරා ඇහුන්නේ වෝල්ගාකට කතා කරාම ඇයි ඔයා ෆෝන් එක අහස කරා ඇහුන්නේ නෑ නෑ මේ ඒක නම් උනේ මේ මේ අපි ෂූටින් ඉදිද්දි මෙයා මොකක් හරි මේ මේ මේකප් කරගෙන හරි මොකක්ද මං කරේ ආ නෑ 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 මම කෝපයක් හොදෝ දීටි පොඩ්ඩකින් අපි දෙන්නද නෑ නෑ මේ අපේ සුමුදු අයියත් එක්ක පොඩි වැස්ස වෙලාවක මෙයාලා පොඩි වෙන වෙන කතාවක් මොනවා හරි නිකන් ඔය ඇක්ටිං සම්බන්ධව තමයි කතා කරන්නේ මගේ ෆෝන් එක වාතේද නෑ 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 ඔයා ගැතේ තමයි තිබ්බේ මෙයා කතා කරලා එයාම කතා කරලා නෑ නෑ එයාම කතා කරලා කියවලා එයාම ෆෝන් එක කට් කරා මං ඩබල් චෙක් කරා මම ගත්තේ වෝල්ගා කල්පනීටද සංජය මුරමුදුනේ නේද එයා කතාව හිටියේ කෝල් එක එනවා පේනවා ඒ වුණාට එයාට එතෙන් ඕ ඕ නේද අයියෝ මෙහෙම තියෙන ඒ තප්පර ගානක් යනවනේ ඒකට කටන මං ඩක් ගලගත්තා මං දන්න දැන් නම්බර් එක කාගේද ඕ ඕ ඕ ඕ කියලා කොම් විස්තර ටික කියලා මේ මොකද ළඟ ඉන්නවා කියලා එච්චර එච්චර මං ඇත්තටම මම ෂොක් වුණා මේ ඇයි වෝල්ගාකට අරගෙන මේ සංජය කතා කරන්නේ මේ මොකද්ද වගේ මට හිතුණා සංජය ඔයාලා මොකද හිතන්නේ මේ චරිත ගැන චරිත ගැන ඇත්තටම මේ මේක ටිකක් වෙනස් චරිතයක් නේ වාකරපු ඇත්තටම වෙනස් චරිතයක් කියන්නේ මේ මුලින්ම හරි සරල මිනිස්සෙක් හිටියේ ඉතින් නලින්ද කියන්නේ හැබැයි මේ මේ කැම්පස් එකේ එකතු වුණ මේ හතර පහ දෙනා පස් විදියක් කියලා දන්නවනේ. හැබැයි මේ හතර පහ දෙනාගේ පස් විදිය වෙන් කරගන්නත් එපා.
එතකොට මෙයා ඉන්නේ එක විදිහකට. අනිත් අය ඉන්නේ එක විදිහකට. එතකොට එහෙම එහෙම හිටපු චරිත හතර පහම වෙනස් විදි ටිකක් තිබ්බේ. ඒ හතරෙන් පහෙන්ම අර කිසිම බරක් පතලන්නේ නැති මෙලෝ රහක් නැති එකෙක් තියෙනවානේ. ඒ විදිහට තමයි ඉන්නේ. නලින්ද ගැන බලලා මුදලක් ගන්න. ඒක තමයි අවු. මේකට දැන් අපි කරන්නේ මොකක් හරි කරන්න එපා ඉබන් ඉක්මනට බලලා අපි එළියට. මගෙන් කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මම ඔයාගේ වචන විශ්වාස කරනවා නලින්ද. හැබැයි බැරි වෙලාවත් ඔයාගේ අතින් එහෙම දෙයක් වුණත් මගෙන් වෙන දෙයක් ගැන විශ්වාස කරන්න එපා. මොකද අංශ කරන ඔච්චර පරක්කු නේ. ආ මේ මේ පොඩි වැඩකෙ හිටියේ. කොහෙදනේ? මොකද්ද වැඩි? මේ මම මේ අපි මේ කැම්පස් එකේ යාළුවෙක් අලුතෙන් ගෙදරක පදිංචි යනවා. ඒක පොඩ්ඩක් අස් කරලා දෙන්න. සිරා නෝන ලව්වලදී තනිපත් හැරෙන එක සෑහෙන අමාරුයි. ඈ ඉතින් මේ කී කී හිටියේ? දැන් මේ මූ වැඩ කරන්නේ ෆිනෑන්ස් කම්පැනි. ඉතින් ඒ වැඩ කරනකොට يعني කැම්පස් යන ගමන් තමයි මේ මේ වැඩ ටික කරගෙන ගිහින් දෙන්නේ. ඉතින් කට්ටියත් එක්ක යන්න හේතුව තියෙන්නේ මේ මේ වැකේෂන් එක යන්න හේතුව තියෙන්නේ මේ අපේ බැජ් එක එක්කෙනෙක් ප්‍රශ්නයක් වෙන. ඒ ප්‍රශ්نين එයාව බේර ගන්න තමයි කට්ටිය මෙයන් ඉන්නේ. අනිත් ඔක්කොම වැඩ පැත්තක දාලා යනවා. ඉතින් ඒ වුණත් හැබැයි මේ මොනවා කරත් ඇතුලෙන් තියෙන වෙන ප්‍රශ්නයක් මෙයාව බ්ලොක් කරන කෙනෙක් ඉන්නවා. එන වටේට බ්ලොක් කරගෙන වඩ දැම්මක් ගහලා වට කරගෙන කෙනෙක් ඉන්නවා. එතන ඒක බැලන්ස් කරගන්නත් ඕන. ඉතින් මේ දේවල් අරහෙට ඔළුවේ අරහේ අපි ෆන් ගන්න ගමන් මේ දේවල් මතක් වෙන්නත් ඕන. ඉතින් මං හිතන්නේ මට ගොඩක් ඉගෙන ගන්න තිබ්බා. දැන් මගේ පැත්තෙන් මම හිතන්නේ මම ගොඩක් දේවල් හදාගත්තා. අනික සුමුදු අයියා දැන් මම හිතාගෙන ඉන්නේ දෙන්නේ මේ එයා මට කියන්නේ කියන්නේ. ඩිරෙක්ට් කරද්දී එයා කියන්නේ මේ අර උඹ කීන එක පැහැදිලි නැහැ ඔගේ. සුම්බයි ඉන්නේ ස්පීඩ් මේ අන්තිම රහන තේරුණාද? ඔව් තේරුණාද කියලා තහනවා. ඊට පස්සේ ඒක ලාභව නැහැ කියපම තමයි ආයෙ කියන්නේ. ඒ කියන්නේ දැන් මම හිතාගෙන ඉන්න මොකක් හරි විදිහක් තියෙනවනේ. ඒක ප්ලේ කරන්න. ඒකේ කැලලක්වත් නැහැ. වෙනම තැනක එයා තියලා තියෙනවා. හැබැයි ඒ ටික ගත්තාම අපිට තේරෙනවා. හරිනේ මේ චරිත ටික මෙහෙමනේ වෙලා තියෙන්නේ කියවන. ඒ කියන්නේ රොහාන් අයියාගේ චරිතය ගත්තාමත් අපිට තේරෙනවා. මේක මාර එකක් නේ. මුලින් අපි දැක්කේ නිකන් අපිට පාචල් කරගෙන නිකන් අර අර නිකන් කින්ඩි දාගෙන ඉන්න එහෙම ජෝකර් කෙනෙක්. හැබැයි එයාගේ ඇතුලේ තියෙන චරිත වෙනස් මේකක්. ඉතින් ඒ වගේ මම හිතන්නේ මම මෑත කාලේ ඉන්න සමගිත ආපු කාලෙත් එක්කම කරපු හැම වැඩකින්ම නලින්ද කියන්නේ හරි වෙනස්ම විදිහකක්. ඉතින් මම හිතන්නේ මගේ මරණ කල්ම මතක හිටින ඒ කියන්නේ මේක ඩයලොග් ටික පවා මට හොඳට මතකයි. මතකයි. මේක හරි වාසනාවක්. ඉතින් බොහොම ස්තුතියි හැමෝටම මේ වෙනුවෙන් මාව යොදාගත්තට. හරි අපි ඉක්මනටම බ්‍රේක් එකකට ගිහින් යමු. අරින මල් කිනිති සත්‍යයත් යහපැතුම් වරම්මන ප්‍රේමයෙන් සත්‍යයනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත්පෙන් පොදයි වැකේෂන් ගැන තමයි අපි කතා කරන ගමන් ඉන්නේ. ඔයගොල්ලෝ ගොඩක් ආදරේ මේ අයට. ඒ හින්දාම අහන්න ප්‍රශ්න ඇතිනේ 079 99 22 99 අපේ WhatsApp නම්බර් එක අපිට මැසේජ් එකක් දාන්න. අපි ඉක්මනටම ගිහින් වීඩියෝ ක්ලිප් එකක් බලමු. ඒ වුණාට ගමේ මිනිස්සු hina වෙන්නේ රාලහාමි මාමටයි නැන්දටයි චූටි මණිකට. ඒ මොකද? මේ ගෙදර කෝලම් නටනවා කියලා. චූටි මණිකේ. ඒ තව රෑ වුණොත් අපිට මේ කැලෙන් එළියට යන්න හම්බෙන්නේ නැහැ. හැමෝටම කියනවා මට කියන්න බැරි වෙන්නේ. නෑ එහෙම නෑ. ඔයා කවුද ඔය මේක පත්තු කරේ? එහෙම අනාවක කියනවා. මෙතන ඉන්න කවුරුත් නෑ මේ හැබැයි කිව්වේ. නෑ ඇත්තටම. කවුද කිව්වේ? ඒකනේ තත්තු. කවුද? මොනෝගේ අනාවකද? මොකක් කියන ඔක්කොම හරි. ආසක් කියන්නේ. ඈ? මෙහෙමයි අනාවකි නෙමෙයි. සාමාන්‍යයෙන් කෙනෙක් එක්ක මෙහෙම ටිකක් කරලා ඉන්නකොට
ඔයා එක්ක වුණත් ටිකක් කියලා අද හවස වෙනකම් වගේ හිටියොත් එහෙම ඉතින් හැන්ද වෙනකොට කිව්වා හැකි ආ මෙයා මෙහෙම තමා මෙහෙම කියලා අදහසක් ගන්න පුළුවන් සාමාන්‍ය කියන්න පුළුවන් ඒ කියන්නේ ඒ මොඩියුල් එකේම සෙට් එක ඉඳලාම එතකොට මේක මෙහෙම තමා ඊළඟ ගන්නේ මොනවද කියලා තියෙන අනාවේකි කාටද කියලා තියෙන්නේ ඒ වහන්නේ පහයි. ඒවා කියන්න බැයිද? කොහොමද කියන්නේ? නෑ නෑ මං එහෙම කියනවා ඉතින් කියන්නේ. ඒවා අනාවැකි නෙවෙයි. නිකන් ඉන්න ගමන් හරි හරි දැන් මං දන්නවා දැන් මෙයාට දවල් වෙනකොට නිින්ද යනවා වගේ සීන් එකක් තියෙනවා. මට උදේ කිව්ව හැකි. අද වෝල්ගට නිින්දයි දවල් වෙද්දි. එහෙම නෑ එහෙම කිව්ව හැකි ඉතින්. ඔව්. වෝල්ග කණ එකක් නෑ. කේන්තියයි වෝල්ගට එහෙම කියන්න පුළුවන්. බලන්න ඒ වගේ වැදගත් දෙයක් කියන විදිහ. කේන්තිය කියලා ඕන වෙලාවක කියන්න පුළුවන්. ඔව් ඔව්. වෝල්ගට කේන්තියයි කියලා ඕන නෑ. ඒ කියන්නේ සෙට් එකේ වැඩියෙන්ම වෝල්ගකටද කේන්තියක්? අනේ නෑ. තරහ යන්නෙම නෑ. යන්නෙම නෑ. නෑ. තරහ යන්නෙම නෑ මට. මේ සංජය ඔයාගෙන් ෆෑන් කෙනෙක් අහලා තියෙනවා. මං කියන්නේ මේ වගේ දේවල් අහන්න එපා. අහන්න එපා. මොනවද දන්නේ? සංජය ඔයාගේ කර්ලි හැර එක මේන්ටේන් කරන්නේ කොහොමද? ඇත්තටම නාලා මේ විදිහටම ආවා. හ්ම්. තාම පොඩි දෙතයි. හ්ම්. මේ එච්චරයි. යාරේ දැන් උදව්වක් කරන්න. මං කියන්නේ ඇත්ත කියන්න. ඇත්ත තමයි තියෙන්නේ කියන්නේ. මං ඇයි ඔයාර කන්ඩිෂන් එක ගන්නෙ? හරි. අපි සංජයගේ කර්ලි හැර එක ගැන කතා කරන්න ආයේ වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඒක බලන්න. හ්ම්. වීඩියෝ එක බලන්න. සංජයගේ කර්ලි හැයගේ රහස මං හිතන්නේ වරක කන එකද නෑ ඔය 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 වගේ දේවල් කාලා මෙහෙම ඔලුව පොඩ කත ගන්න අත ගෑවම හරි ඊට පස්සේ ඒ දේවල් ටික ඔක්කොම ගෑවුනහම මොනවද කරන්න යන්නේ ඉතින් වැඩක් නෑනේ ඉතින් ෂූටින් හදරනේ ඔය කට්ටිය ඉස්සරහා ෂූටින් යනවා පිටිපස්සෙන් ලොකු මේ වරක ගෙඩි දෙක තුනක් ගෙනල්ලා තිබ්බා ගෙදර කට්ටිය ඉතින් මේ අපිට ඉතින් වෙන වැඩකුත් නෑනේ අපි ඉතින් සෙට් එකේ දැන් ඉන්නවනේ ඔතන සාමාන්‍ය 30ක් විතර ඉන්නවනේ හරි සතුටින් ඉතින් මේ වගේ දෙයක් ඉතින් අපි ෆුඩ්ස් එම් කන්න දෙනවා කියන වටිනවනේ ඒකනේ නේද නිකන් හම්බෙන එකනේ ඔව් නිකන් තියෙන එකනේ නානික රහයි හැබැයි මේ වැඩේ තියෙන හොඳම දේ තියෙන මෙයාලා පස්සේ ආවේ වෙලා ගිහින් ආ ඒ කියන්නේ දැන් වල්කක හිටියද දවල් රහයි මං එද්දල අයියේ කි නැත්තේ කියලා වරකයික රහ නැහැ ඒ මෙයාලා කෑවේ වෙන එකක් කියන හොඳ ටික අපි කාලේ ඉවරනේ ඉතින් ටික තියන්නේ කාලේ ඉවර වෙලා තමයි ඉතුරු ටික තිබ්බේ ඔව් ඉතුරු ටික තිබ්බේ ඉතින් සෝරි ඒ වුණාට ඒ වෙච්ච දුක් මහන්සිය හැටියටවත් රහයි කියන්නේ ඒක ඔව් අර සෑහෙන ඔය කියන්නේ දරලා නේද අර අච්චර බලංගොඩ ෂූටින් කරද්දි වරක කෑවේ නෑ මේ කොළඹට ඇවිල්ලා පොස්කොත්තු කෑවේ අවද්ද කෑවේ ඒ ඔව් යාලි හිටියේ නැද්ද මම හිටියේ නෑනේ ඔයා කොහෙද කියන්නේ අනේ සමා වෙන මං එහෙනම් ඒක අමතක කරනවා එහෙනම් ඒ කතාව කියන්න වෙනවා කියන්න අවද්ද පොස්කොත්තු කෑවේ නෑ නෑ ඒක නෑ මං කෑවේ නෑ මං කෑවෙත් නෑ හරි හරි මං කෑවා ඒක උනේ මේ ඔය මේ මාදරි අක්කා උයන්න කොස් කපනවා ඉතින් ඒකට මේ කොස් ගෙඩිය කඩලා ගත්තා ඉතිරිණ ටික තියෙනවනේ ඔය අපේ බණ්ඩේ මේකප් කරන බණ්ඩිය අයියා හොමම අපේ සෙට් එකේ ඒ බණ්ඩිය තමයි වරක කැපුවේ අනිත් පැත්තේ නේද ඔය අනිත් පැත්තේ එයා ඒ වගේ දේවල් වලට හරි දක්ෂ වරක කපන්න කොහොමද ඉතින් මේ එතකොට කවුද වීඩියෝ කරන්නේ ඔක වීඩියෝ කරේ නම් කවුද අපිට එවලා තින්නේ දැන් හිතා ගන්න බැයිද ඔය වෙලාවේ ළඟ මං හිතන්නේ ප්‍රභාත්ත හිටිය අපේ ප්‍රොඩියුසර් හරිනේ එයා තමයි වන්නේ ඔව් සමහර විට මෙන්න මේක මම ඔයගලගේ අතට දෙනවා. හරිද? මේකේ තියෙන්නේ ප්‍රශ්න. හරිද? මේ ප්‍රශ්න වලට ඔයගොල්ලෝ බොහොම අවංකව උත්තර දෙයි කියලා හිතාගෙන තමයි මම මේක දෙන්නේ. මේකේ කරන්න තියෙන්නේ මේකෙන් ප්‍රශ්නයක් අරගෙන දැන් සංජය ගන්නවා කියලා හිතන්නකෝ. සංජයට වල්ගක්කගෙන් හරි රොහන් අයගෙන් හරි කැමති කෙනෙක්ගෙන් අහන්නකෝ. ඔයා නම් අහන්න එපා. නෑ මම හිතාගෙන ඉන්නේ ඔයගෙන්. මම හිතන්නේ හැමෝටම මේ චාන්ස් එක එයි. හා ඒක. ගමුද අපි? ඔව් ඒ කියන්නේ. පටන් ගමු. කියනද ළඟේ? ආ තිය. ඔව් අපරා උත්තර ඉන්නේ. ඔතන උත්තර ඉන්න පටන් ගන්න. අපි පටන් ගමු වැඩි. මෙච්චර කල් මගෙන් අහපු ප්‍රශ්න වලටත් මං අහපු ප්‍රශ්න වලටත් ඇත්ත පිළිතුරු ලැබුණා මිනිසුන්ගෙන්. මේවට මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ඔයාගෙන්ම යන්නේ. එපා. අනේ. මං දෙන්නගෙන්ම අහන්න ප්‍රශ්න. හරි හරි. කෙනෙක්ගෙන් අහන්න. අරයාගේ මේ ප්‍රශ්නේ අහලා වැඩක් නැහැ. ඒ කියන්නේ එයා මේක පහු කරලා ඉවරයි.
ඒ මොකක්ද? ප්‍රශ්නේ තමයි. මාගේ දැස දැස බලමු. විවාහය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්ද? ඔයාගේ අදහස. කියමු බලන්න අදහස. අන්න ප්‍රශ්නේ. මගෙම නෝන් අයියේ. කියලා දාන්නනේ. ආයේ මොකක්ද ඔන්නක කියලා දාන්න. ඕකට අපි දන්න සමහරක් කියන්නේ විශේෂ අපි දන්න අය නම් කියලා තිබ්බා විවාහය කියන්නේ ස්වභාවික විපතක්. ඒක මේ බලෙන් කරගන්න මට උමනාවක් නැහැ. වගේ එහෙම දේවල් කියලා තිබ්බක් කිය. අපි උත්තරයක් දෙමු. මොකද අනේ ප්‍රශ්නේ මොකද? විවාහය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්ද? ප්‍රශ්නේ බරපතල වැඩිකමනේ මම හිතන්නේ වල්ගකට අමතක කරනවා. විවාහය මට සාපේක්ෂව අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. ඉතින් මට සාපේක්ෂව ඔයාගේ අදහස කියන්න කියලා තියෙනවා. ඔව් ඔයාගේ අදහස කියන්න කියලා පොඩ්ඩක් විග්‍රහ කරන්න. නෑ මට සාපේක්ෂව විවාහය කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. විවාහය කියලා කියන්නේ නීත්‍යානුකූල බැඳීමක්. මම මට අනුව නම් නීත්‍යානුකූල බැඳීම අවශ්‍ය වෙන්නේ චූර් නැත්ත. දේපලටික يعني දික්කසාදයක් වෙලාවේදී වන්දී එතකොට දේපලටික ලබා ගන්න මැරුණාට පස්සේ මිනිය ගන්න ඒ වගේ දේවල් වලට. හැබැයි ඊට වැඩිය සම්බන්ධකම් ඇතුලේ ආදරේ විශ්වාසය එක සම්බන්ධකම් යන්න පුළුවන් නම් ඒක තමයි හරිම දේ. හොඳයි. ලස්සන උත්තරයක් දුන්නා. හරිම ලස්සනයි නේ. ඔව්. දැන් වල්ගක්කගේ chance එක. ආ දෙන්න ඔයාට. මම රොහණයිගේ නේ. දෙහි ප්‍රශ්නේ නේ කාගෙන් හරි අහන්න පුළුවන් ඔයාට එන ප්‍රශ්නේ අනුව අහන කෙනා තීරණය කරන්න. ඔයාලට කැමති කෙනෙක් තෝරගන්න පුළුවන් වල්ගක්. කමන්න අයියගේ. කාටුන් එකක් වගේ. ගාන. ඔයා කැමති ඔයාගේ හොඳ විතරක් මිනිස්සු කියනවටද? අනේ නෑ. මට හොඳ මං හොඳ අහන්න යන්නෙත් නෑ මම නරක අහන්න යන්නෙත් නෑ මට කියන ඒ කියන්නේ මෙහෙමයි ඔය හොඳ නරක වෝල්ගෝ මෙහෙම සීන් එකක් තියෙනවා ඒ කියන්නේ මට කියනවා ශෝක් මල්ලි අරකයි මේකයි කියලා මට රෙකෝඩ් ඇවිල්ලා තියෙනවා අනිත් පැත්තට ඒ කියන කටවල් වලින්ම බැනලා පළු පැලෙන්න එතකොට මම සත පහකටවත් කාගේවත් කතන්දර මොකද ආයේ ප්‍රශ්න ගන්න මුද ඔයා කැමති ඔයාගේ හොඳ විතරක් කියනවටද අනේ නෑ හොඳ අහන්න يعني ඕනිම කෙනෙක් කැමති ඒක ස්වභාවයක් මනුස්සයා බා දැන් ඔයාට මම කිව්වොත් එහෙම ලස්සනයි කිව්වොත් ඔයා කැමති ඔව් එතකොට කොහොමත් පොඩි මේක ඉතින් එහෙම එකක් තියෙනවා නමුත් ටිකක් වෙලා යනකොට අර අනාවැකි කතන්දරේ තියෙනවා මට චුට්ට වෙලා යනකොට තේරෙනවා මම දැන් මුරුංග ගහේ මොන අත්තේ හරියද ඉන්නේ දැන් මං කරල් වලට ළඟයිද කියන එක මට තේරෙනවා අත්ත කඩාවැටෙන කිට්ටු එහෙනම් හොඳ වැඩකුත් නෑ නරක වැඩකුත් නෑ කරන එක කරලා ඔහේ ඉන්නවා හරි දැන් වහන් ආතේ නම් කා ඔයාගෙන් අහන්නද මම දැන් නෑ ඔයා බල මං ගැලපෙන කෙනාගෙන් අහන්නේ මේක වල්ගෙන් අහන්නේ නෑ මේක අහන්නම් ඔයාගෙන් සංජය නළුවෙක් නිලියක් නෙමෙයිනේ නළුවෙක් නොවුනා නම් හැබැයිට කවුරු වෙයිද මා අත්තා මේක නම් හිතනවා ඇතරම නෑ මෙහෙමයි ඒ ලෙවල් කරලා හිතුවේ ජපාන් යන්න අපේ අම්මගේ මල්ලි. ඉතින් ගොඩක් බලාපොරොත්තු තියන් හිටියේ එහෙම යන්න මොකද මේ අපි හරි කියන්නේ ගම්මුල හැදුණා. දුප්පත් අයනේ කියන්නේ. මුදල් වලින් දුප්පත්. වෙන ප්‍රශ්න නැහැ. හදවතින් පෝසත්. ඔව් මුදල් වලින් දුප්පත්. ඉතින් අර වාහන සංජය කොහෙද ගම? හඟුරංගෙ. හඟුරංගෙ. ඉතින් ඒ පරිසරයෙන් අපි දකින්නවා අනිත් මේ අය පිට රටවල් වලට ගිහිල්ලා දියුණු වෙලා තියෙන හැටි. ඉතින් ඒ ආසාව තමයි තිබ්බේ. ඉතින් ඒ හින්දා මං හිතන්නේ මම කොළඹ එන්නේ ජපාන් යන්න ලැන්ග්වේජ් කරන්න. ජපාන් එකට. ඔව් වැරදිලා තමයි මේ මාර්ගම යූත් ඩ්‍රාමා ස්කූල් එකේ. ඒ කියන්නේ ලස්සනට ඇත්තරම ඒක උනේත් මේ අපි දන්න ප්‍රසිද්ධ රංගන ශිල්පීන් තමයි හිටියේ මුලින්. පිටිපස්සෙන් සෙට් එකක් ඉන්නවා නිකන් බොටම් ඇඳලා නිකන් කළු කිට් එක ඇඳගෙන නිකන් ඔය ඒ දඟල 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 ඉන්න සෙට් එකක් හිටියා. මම ඉන්නේ ඉන්ටර්වියු එකේ තිබ්බ කණ්ණාඩි දාගෙන යට කරගෙන ෂර්ට් එක ඇඳගෙන මෙන්න මෙහෙම ඉස්සරහා බලාගෙන ඉන්න කට්ටිය. අහහ ළඟ එකා බලපුවාම ඌ මන් දිහා බලන්නෙත් නෑ. මේ පැත්ත එකා බලපුවාම ඌ මන් දිහා බලන්නෙත් නෑ. මට ඒක ඇල්ලුවේ නෑ. මට අර පැත්තෙන් අර පිටිපස්සෙ හිටපු සෙට් එක දැක්කා. මං ඉතින් එතන ගිහලා බලාගෙන හිටියා. මේක පැත්තකින් තියලා එතන ගිහලා කට්ටියත් කතා කරගෙන හිටියා. ඒ කියන්නේ රංගන ශිෂ්ටයට එනවා කියලා කිසිම අදහසක් තිබෙන්නේ නැති නේද සංජය? කිසිම අදහසක් තිබිලා හැබැයි මෙහෙමයි. ඔය මේ ඉස්කෝලේදී සරච්චන්ද්‍ර පදන මේ නාට්‍යෙම තියෙනවනේ. ඒ කියන්නේ මධ්‍යම පළාත් ඩ්‍රාමා තරඟ. ඒ වගේන් ගේම මේ නාට්‍ය වල අර අපිට කරලා පෙන්නන්න තියෙන කොටස්. ඒ වගේන් ගේම ඔය හොඳම නළුවා, හොඳම අංග රචනය. ඒ වගේම කරා කියලා අඳුරගත්තානේ. ඔව් ඒ වගේම කරා. හැබැයි ඒව කරා කියලා මේ ජීවිතේට මෙහෙම මේ රූපවාහිනී තිරයකින් මාව දකි කියන එකක් එහෙම එකක් අදහසක් තිබිලා නැහැ. ඒකටද?
දැන් හැමදාම නෑ එහෙම නෙවෙයි channel එකේ සතුටු යතර මේ කියන්නේ මේ ආපු ගමන මාර විදිහට අමුතුම විදිහට වෙනස් වෙලා තියෙනවා ඉතින් සමහරට එදා එහෙම හිටියනම් මොනවා කරයිද කියලා තාම අදහසක් නෑ නෑ තව ප්‍රශ්න හරි ඊළඟ chance එක ඔයා මගෙන් අහන්න ප්‍රශ්නයක් මොකක්ද නෑ නෑ ඔයා දැන් ඔයා ගන්න ඕනේ කොලේ ඒ කාගෙන් දායි ගන්න ඔයාගෙන් ඔයා අරගෙන රොහණ ගත්තේ රොහණ ගත්තේ හරි රොහණ එකෙන් හරි අහනවා බලමු අහන්න හරි ඇත්ත වශයෙන්ම කියනවා මේ ප්‍රශ්නෙත් මම ඔයාගෙන් අහන්නේ අනේ අයියානේ එහෙම තමයි ඒ කියන්නේ යාලා අලාදාලා පුදු කරදරයක් නෑ නෑ එහෙම තමයි කරදරයක් කියන්නේ වරද කොල්කක්කම දොරගන්න බෑ සංසාරික මොකක් හරි වෙයි සංසාරික ඔව් මේක පස්සෙන් පන්නන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නේ තමයි ජීවිතේ ආපස්සට යන්න chance එකක් ලැබුණොත් ජීවිතේ හදාගන්න ලොකුම දේ මොකද්ද ජීවිතේ ආපස්සට යන්න chance එකක් ලැබුණොත් හදාගන්න ප්‍රශ්නයක් හදාගන්න ලොකුම දේ මොකද්ද මං කොහොමත් ජීවිතේ වෙච්ච කිසිම දෙයක් ගැන පසුතැවෙන මිනිසෙක් නෙමෙයි ආපහු මම මගේ ජීවිතේ හැම ආපස්සට හැරෙන්න කැමති කෙනෙකුත් නෙමෙයි මම මේ සිද්ද වෙච්ච ප්‍රශ්න කනල යන්න බෑ මෙහෙමයි බෑ බෑ අක්කේ ප්‍රශ්න නේද ජීවිතේ ආපස්සට යන්න ලැබුණොත් ඔව් මට යන්න ඕනේ නෑ එහෙම බෑ chance එකක් හම්බුනොත් බෑ යන්න පුළුවන් බෑ යන්න වෙනවා බෑ අඩුම ගන්න තොරගන්න හොඳ දෙයක් මොකක් හරි මොකක් හරි බෑ යන්න වෙනවා ගන්න බැරි වෙච්ච දෙයක් ගන්න නොත් නෙමෙයි නොත් නොත් ඒක වෙනම නෙමෙයි ලැබුණොත් කියලා ගැලලා තිබ්බා ඔව් ඔයා යනවා නෙමෙයි මට ආ යන්න ඕනේ ඔයාට ඕනේ කියලා ප්‍රශ්නේ තියෙනවා යන්න ඕනේ කියලා ඒ වුණාට මෙයාට ඕනේ මේ ප්‍රශ්නේ දාලා තියෙනවා ඔයා යන්න ඕනේ අපෙන් කරන්න දෙන කොහොමද යන්න වෙනවා ඔව් මොකද හදාගන්න ඔයා ගියොත් මොකද්ද හදාගන්නේ උසද නැහැ මොකද්ද ඇත්තටම උසහදාගන්න මං හිතන්නේ නැහැ ඒක ප්‍රශ්නේ පාඩේ වෙනවා උසේ ප්‍රශ්නේ තිබ්බෙම නැහැ මං හිතන්නේ නෑ නේ එහෙම ඒක හිතන්නේ නැහැ කියන්නේ මොකක් හරි කියන්න ඇත්තටම කියන්නේ කට හරි හදා ගන්නවා කියලා කියන්නේ කතා කරන විදිහ හරි හදා ගන්නවා කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ ආ පස්සට ගියොත් මොනවද හදාගන්නේ කියලා අහන්නේ මගේ වැරද්දක්ද එහෙම ඔයාට කැමති දෙයක් ඔයාට ගන්න බැරි වෙච්ච දෙයක් ගන්නවා ඔව් අපි කියමු පරිණාමයක් ගන්න තිබ්බ දන්නවා නර්ග ගති ගුණයක් හොඳ ගති ගුණයක් කරගන්න නෑ ජීවිතේ ආපස්සට ආයේ මට යන්න පුළුවන් වුණොත් ඉතින් ඒක හරි මෝඩ උත්තරයක් හැබැයි මම එහෙම දුන්නා ගමන්නේ මෝඩද මොකක්ද මොනක් කරද්ද කියලා බලමු අපි ආපස්සට යන්න පුළුවන් වුණොත් මම මගේ ආච්චී සීයයි නැති වෙලා දැන් සීයා නැති වෙලා අවුරුදු 3යි ආච්චී නැති වෙලා අවුරුදු 5යි ඒගොල්ලෝ තව ටිකක් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් මම හොයාගෙන තව ටික වැඩි කාලයක් ඒගොල්ලොත් එක්ක ඉන්නවා ඒක මොඩල් උත්තරයක් නෙමෙයි ඒක හැංගීම් එක එකතු වෙච්ච වෙනම නෑ නෑ ඕගොල්ලෝ ඊට පස්සේ කිව්වොත් එහෙම හදාගන්න මොකක් හරි කිව්වොත් ඒක කරන්න බැරි එකක් නේ නෑ එහෙම එකක් නෑ ඔයාගේ උත්තරේ තමයි ඒක නේද ඒ කියන්නේ අර තව ආදරය ලැබුණා නම් හොඳයි වගේ එකක් තියෙන්නේ නේද දෙන්නගේ තව ටිකක් ඒගොල්ලොත් එක්ක ඉඳ තිබ්බා නම් මට මත් එමෙ මත් ආසයි කාගේද ඊළඟ chance එක ඒක මටම නෑ එහා පැත්තට දෙන්න. ඔයාගෙන් දෙපාරක් කරයක් මේවා කරා. ඒක ඇත්තයි. ප්‍රශ්න දෙකක් ගත්තා. ආ මමනේ ගන්න ඕනේ සංජය. හොර කරන්න බෑ. නෑ නෑ. ප්‍රශ්න දෙකක් නිකවර නෙමෙයි. වෙලා ගිහිල්ලා ගත්තා. මේකට බොරු කිව්වොත්. හරිද? හරි. හැරෙන්න. මේකට බොරු කිව්වොත් මොකද මේක ඇත්තමම දන්නේ. හරිද? මේකට බොරු කිව්වොත් ගෙදර ගිහිල්ලා ඉවරයි. හරි? ඕකේ. ෆෑන් කෙනෙක්ගෙන් ලැබුණු ලොකුම තෑග්ග මොකද්ද? දෙන්න බලන්න උත්තර. ෆෑන්ස් ලා නම් අපේ සංජය මොර මුදලිට ඔව් අයියේ ඇතරම් ෆෑන් කෙනෙක්ගෙන් කියන්නේ ඉතින් ෆෑන්ස් ලා කොච්චර ඉන්නවද නේද එමයි ඉතින් ආදරය තමයි හම්බෙන්නේ නෑ නෑ ලොකුම දැන් ගහන්න ලොකුම තැක් ආදරය ඉතින් මේ මිනිස්සු හරි මා ඉතින් නෑ නෑ ඔයාට විශේෂ ෆෑන්ස් ලා ඉන්නවනේ විවිධ රටවල් වල දැන් ඔය කියන විදිහට මොනවා හරි හම්බෙලා තිනා අපි අහන්නේ හම්බෙලා තිනද මොකක්ද කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි සංජය මුර මුදලිට නේ අයියේ ඔව් වෙන රටවල් වලින් පවා ෆෑන්ස් ලා ඉන්නවා හරියට කමියුනිකේෂන් එකක් වගේ ඒක එතකොට සංජය මේ මිනිස්සු මේ බැනුම් හරි මෙහෙම ඔයා දන්නවද කේක සංජය උනාට කෙනෙක් හින්දා වැඩියෙන් බැනුම් අහනවා මේ දවස්වල එයත් එක ෆොටෝස් දාලා යම් හොඳටම බැනුම් අහනවා ළඟ පොඩ්ඩක් දෙන්න සමීප මේකත් කියන්න එහෙමත් නෑ ඒ කියන්නේ ඒ ඒ එයාලා ප්‍රශ්න අහනවා දැන් අතන අපි ආදරය කරන අය බලන්නේ මොනවද මෙයාලගේ පෞද්ගලික දේවල් ඒ හැම දෙයක්ම හොයන්නනේ කවුද බැනුම් අහන එක්කද අපි කියමු බැනුම් අහන්නේ ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පිනි වෝල්ගා කල්පනා නේද ඉතින් මට එහෙම දැන් අපි ප්‍රශ්නේ පිට පැන්නාද මන්ද නෑ නේද ඔව් මොකද හම්බෙච්ච ලොකුම තෑග්ග ලොකුම තෑග්ග ලොකුම තෑග්ග කියන්නේ ඇත්තටම මට එහෙම මේ ටිකක් මිල අධික গিටාර එකක් හම්බුණා. හැබැයි අදටත් දන්නේ නැහැ කවුද දුන්නේ කියලා. ආ ඒ කියන්නේ ෆෑන් කවුද කියලා දන්නේ නැහැ. ඔව් එහෙම තියෙනවා. අහහ. වොච් එකක් හම්බුණා. ඒ කියන්නේ මං හිතන්නේ ඒකත් ටිකක් මිලෙන් අධික එකක්. නෑ නෑ නෑ. ඒව දාගෙන ඉන්න අත කපාගෙන ගියොත් එහෙම.
වටිනාකම වැඩි හින්දා. ඇත්තම ඒ කියන්නේ තියලා තියෙනවා. ඒ පරිස්සම වල තියලා තියෙන. ඒ කියන්නේ මේ මට හම්බ වෙන දේවල්. පාවිච්චි කරන්නේ කවුද කියලා දන්නේ නැහැ. නෑ, ඒක දන්නවා. දන්නවා. ඒ කියන්නේ දන්නවා. හැබැයි එහෙම මේ ළඟ බැඳීමක් එහෙම තියෙන කවුරුත් නෙවෙයි. නිකන් මේ දැකලා දැක්ක. ළඟ බැඳීමක් වඩ තියෙන්නේ. ඈ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඔන්න සංජය මම ඔයාව බේරගත්තා. Thank you වනි ඊළඟ ප්‍රශ්නේ මට මේ. අද මේ ගෙදර ඉන්නවා කියලා. මම මේකයි මේ කල්පනා කරන්න හරි තාම. කාටද ප්‍රශ්නේ? මම මේක වෝල්ගාට යොමු කරන්නේ නැහැ. නෑ බෑ නෑ නෑ. වෝ හැම දෙපැත්තෙන්ම ගහන්න ගත්තා. ඔව් ඒක හරි. මේක සංජයට. ඕකේ. ආදරේ කරද්දී හිතන්නම හොඳ නැති දේ මොකද්ද? කියන්න බලන්න කියන්න බලන්න හිතන්නම හොඳ නැති දේ මොකක්ද දැන් ඔයාලට ලැබෙන්නේ වැඩියෙන්ම ආදරේනේ ඔව් එතකොට මොකද්ද හිතන්න හොඳම නැත්තේ හොඳ වැඩි හිතන්න හොඳම නැත්තේ මොකද්ද හොඳ වැඩි අයියෝ ඕ නියම රටතර මං ඉන බ්ලැන්ක් උනානේ නෑ දැන් උත්තරයක් ඕනේ ලොකුම උත්තරය දැන් වල්ගාකට හැම එකකටම උත්තර ගත්තා ඔව් ලොකුම තැග් ආදරේ හිතන්න හොඳම නැත්තේ ආදරේ කරද්දි කියන්නේ දැන් මෙහෙමයි මේ මේ ආදරේ මේ මෙතන මේ ආදරේ කියලා කියන්නේ මේ මේ ප්‍රේමය මේ මේ අපි ප්‍රේමය ඔව් ඒක නෙවෙයි මේ දෙන්නෙක් අතර තියෙන ආදරේ වෙන්න ඕනනේ එහෙම ඒක ඒක වෙන්න මාර්ථකථනය කරගන්න අපි එහෙම අර්ථකථනය කරගත්තොත් සැකේ තියාගන්න හොඳම නැහැ කැටි උත්තරය සැකේ ඔව් මන් දකින්නේ ඒක සහතික ඇත්ත ආදරේ දි සැකේ තියාගන්න එපා අපි බ්‍රේක් එකකට ගිහින් එන්න එහ අරින මල් කිනිති සත්සියත් යහපැතුම් වනම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාමර සෙත්පෙන් පොනයි පිරිවිය වැකේෂන් මේ වෙද්දි ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන ඩ්‍රාමා එකක් කියලා අපි දන්නවන්නේ හින්දා වැකේෂන් ටීම් එකේ කට්ටියත් එක්ක තමයි කතා කරන්න ගමන් ඉන්නේ. අපි වැඩේ පටන් ගමුද? ආයි. හා කවුද ගන්න තියෙන්නේ? ඔයා ඔයා. ඔව්. ආ ඊට කලින් වල්ගාකට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ෆෑන් කෙනෙක්. වල්ගා ජීවිතේ දුකම හිතුණු දවස මොකක්ද කියලා අහනවා. ඔයාටමයි ප්‍රශ්නේ මේ. ඕනේ අයියේ. හරි ප්‍රශ්න. අතනු ප්‍රශ්න ඔයාලා. දුක හිතුණු දවස් කීපයක් තියෙනවා. වැඩිපුරම දුක හිතුනේ. එහෙම නැද්ද දවස්? එහෙම කියන්න බෑ දුක හිතලා තියෙනවා. ඒ කියන්නේ දවස් 3-4ක්ම තියෙනවා. ඒ නිසා එකක් කියන්න බෑ. ඔයාලා කියන්නේ දුක හිතුණට එහෙම අන්ඩර්න කරන කෙනෙක් නෙමෙයි නේද? ඒක චුටක් දරාගෙන ස්ට්‍රොං විදිහට ඉන්න කෙනෙක් නේද? පේන දඩනවා නම් හරි අඩුයි. හැබැයි ඉතින් මම ගොඩක් වෙලාවට දැකලා තියෙන ඇස් දෙකේ කඳුළු බින්දු දෙකක් තියාගෙන ඉමෝෂනල් දේවල් කතා කරනවා. ඒවල් ගැන මම හරි ආසයි. අපි ඒ ගැන කියමු. Thank you thank you. ඒ කියන්නේ මේ අඬන්න කියන්නේ ජීවිතේ අඬලා නැත්තේ නැහැ අඬලා තියෙනවා. හැබැයි ඒ හැම දෙයකින්ම ඒ කියන්නේ අත්දැකීම් කියලා කියන්නේ මම හිතන්නේ හරි හයියක්. පේන නඩන්නේ නැහැ නමුත් එහෙමයි කියලා මම හැංගිලා නඩන්නෙත් නැහැ තනියම ඇඬන වෙලාවට අඬලා ඒක මම ඉවර කරනවා ඒක මම ඇඳගෙන යන්නේ නැහැ මම ඒක කරා නම් ඒක කරා කරලා ඉවරුණා අඬලා ඉවර කරා එච්චරයි නේ හරි අපි වීඩියෝ එකක් බලමුද හත්තේ මොකක්ද වරකට ඇවිත් මට බෑ මන් නැපෝ නැතුව ආයි මන් ගෙදර එන්නේ නැහැ. ඒත් ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ බඩගිනි. දැන් ඔයා ඔය අතීතයෙන් ටික ටික හරි මිදෙන්න ඕනේ. ඔය වෙච්ච සිද්ධිය ඉතින් අමතක කරන්න ඕනේ. මේකනේ කාන්ති. ඔය මගුලට අපේ පුතා කැමති නෑ. හැමදාම ඔය වගේන්. ඔයාට ඕන කරන හැම දෙයක්ම මන් දෙන්නම්. කියාකොඩි. මොනතරතුර අපි එන ගමන් ක්ලබ් එක පැත්තට ගිහිල්ලා ආවේ. තාත්තලා මේ පොලිටික්ස් කරන හැටි දැක්කම මට අපිරි. ඔයා ගිහින් මන්ත්‍රීතුමාට කියන්න හේරත් එන්න. නැත්තම් මොකකට හරි බය වෙලාද? නෑ මේ මම මොකටද බය වෙන්නේ? ඔක්කේ ලව් කරන්න ගියා මම තමයි. කලා අපිට පුළුවන් ද කියන ගෙඩි වර්ග අපිට පෙන්වන්න? මම
හිතන්නේ අපිට තව එක ප්‍රශ්නයකට යන්න chance එක තියෙයි නේද? ඔයා ගත්තද? මේ ප්‍රශ්නේ මම දෙන්නගෙන් අහන්න. ඒකට ලේසි නේ. කොයි ප්‍රශ්නද? මේ අතර ගත්ත ප්‍රශ්න. ගත්තද? ආ ඔයා. දැන් සංජය සෑහෙන්න හොර කරා. නෑ. හොර කරේ නෑ. මම ඇත්තටම මේ මත දාලා ගත්ත එක. පව්. මම හිතන්නේ වල් ගහකට දුන්නොත් chance එක හම්බුනේ නැත්තේ මනේ. නෑ නෑ. මට තමයි දැන් ගන්න තියෙන්නේ. හරි කමක් නෑ. අපි chance එකක් ගන්න පුළුවන් උනොත් ගමු. ගමු. හරිද? අපි කෙටියෙන් ඔයා වැඩියෙන්ම ස්ට්‍රෙස් වෙන්නේ මොන වගේ දේවල් වලද? බොරු කිව්වම මට මං ආදරේ කරන අය මට බොරු කිව්වම මට ස්ට්‍රෙස්. තව? එච්චරයි. අයියෝ යා. මම නම් මම මට ගොඩක් කරටන්නේ මේක වැඩ කරනකොට මේ මං මේ සරලව වැඩක් කරන්න හැදුවට පස්සේ ඒක ව්‍යාපෘති කරගන්න අන්න අය ඉන්නවනේ. අන්න එතකොට කන්න හිතනවා කාලා. ඔව්. මේක මෙහෙම. හරි අපිට තව එක එක ගන්න chance එක තියෙයි. පුළුවන් පුළුවන්. තවයන් තවයන්. තවයන්. ඒක දිග ප්‍රශ්නයක් මං හිතන්නේ එහා පැත්තට වෙන්නද නයිස් අපි මෙයාගෙන් ආවද ප්‍රශ්න ආ ඕනේද එයාගෙන් අහන්නේ නෑ අපි අයියේ අපි තුන් දෙනා හරි අහන්නකෝ එහෙනම් පව් අහන්න අපේ අර අයියා ඉන්නවා මං පවුනේ නං අහන්න රිලේෂන්ෂිප් එකක් බ්‍රේක් අප් වුණාට පස්සේ ඒක නා එක්ක යාළුවෙක් වගේ ඉන්න පුළුවන්ද මෙහෙමයි මම ඒකේ පෞද්ගලිකව මගේ උත්තරය දෙන්නම් හැබැයි මම ඒක විස්තර කරන්න නැතු ඉන්න හරි පුළුවන්ද බෑ මට ඉන්න බෑ ඒයි බැරි ඒ වහන්න දෙපයි ඒ වහන්න බෑ මට ඉන්න හරි 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 ඔයාලට පුළුවන්ද බෑ මට නම් ඉන්න පුළුවන් එයාට පුළුවන් මොකද අපි එකනට ආදරය කරනවානේ එතකොට ඉන්න බෑ පුළුවන් ඉන්න මට නම් ඉන්න අමාරුයි බ්‍රේක් අප් වුණාට පස්සේ ඉන්න පුළුවන්ද පුළුවන් 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 මට නම් පුළුවන් මට නම් ඇත්තටම පුළුවන් එයාට පුළුවන්ද දන්නේ මට තියෙන ප්‍රශ්නේ ඒක දන්නේ නෑ එයා ඉන්නවනම් මං ඉන්නවා අපිට ඕන එකක් හරිනේ ඔයාට ඔයාට පුළුවන් පුළුවන් මට පුළුවන් එහෙනම් ඉච්චරයි නියමයි එල්ලගිරි හරි හරි අපිට අයිය මේ ගේම් එක කරන්න වෙලා ඉවරයි. ඉවරයි නේද? හරි ආසාවෙන් එකක් ගන්න ගියේ පව් හැබැයි. කමන්නේ ගත්ත එක ගමු. අන්න මේ ප්‍රශ්න වල දෙන්න සංජයගෙන් අහන්න දෙන්න මේක පොඩි ඉඩක් දෙන්න. පළමු ප්‍රේමයට මොකද උනේ? කෙල වුණා. ඉන්න ඉන්න තව ප්‍රශ්න ඉවර නැහැ. එයා ගැන තියෙන හොඳම මතකය මොකද්ද? කියන්න. කියන්න. කෙටියෙන් කියන්න. කෙටියෙන් කියන්න. සංජයට. ඔව්. ඇත්තටම ගොඩක් සංජීත් මන්න ගමු අපි. සීරියස් වුණා සංජය. නෑ මම සීරියස් නෑ. දැන් මම දැන් සීරියස් කෙලලා ගොඩක් කරලාද? නෑ. කෙලෙලා ගොඩක් අද කෙලෙවිලා නම් ගොඩක් තමයි ඉස්කෝලේ යන කාලේ ඔව් මම හතවසරේ හරි අපි අග්ගල හොඳම මතකේ කියමු සංජය ඔව් හොඳම මතකේ කිය හොඳම මතකේ කියන්නේ ඉතින් ඒ මතක මෙහි කියන්න බෑ හරි එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ මතකේ අහන්න වෙන්නේ නැහැ අපිට මේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතෙන්නේ අපිට ඩ්‍රාමා එක ගැන මොන හරි ආ ප්‍රෝග්‍රෑම් කිවරයිද ඈ නෑ නෑ ප්‍රෝග්‍රෑම් එක ඉවර නෑ ඔගොල්ලෝ කියන්න මේ මොකද්ද ඩ්‍රාමා එක ගැන මොන හරි කියන්න දැන් ගේම් එක කර කර ඉඳලා ඩ්‍රාමා එක අමතක වුණාද අපි වැකේෂන් ගැන කතා කරන්න යන්නේ නෑ ඇතර ඒක ගැන කියන්න ඕනේ මේ අපි ලේසියෙන් කරපු වැඩකුත් නෙමෙයි එකක් මොකද අපි කොළඹයි බෙලිහුල්ලයි කියන තැන් දෙකේම ෂූටින් කරනවා. ආ ගම කියලා පෙන්නන බෙලිහුල්ල. ඔව් බෙලිහුල්ල. ඉතින් ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. මොකද දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක රටේ හැමදේම ගණන් අපි ප්‍රොඩක්ෂන් එක පැත්තෙන් කතා කරා හැමදේම ගණන්. එතකොට නාලිකා වලින් ගෙවන ගණන් වල ප්‍රශ්න තියෙනවා. ඒක ස්වාධීන රූපාංගයේ කොහෙවත් එහෙම එකක් නෙවෙයි කියන්නේ. නමුත් හැම නාලිකාවේ මේ ප්‍රශ්න තියෙනවා. අපි ඒව දන්නවා. එතකොට අපි සමහරවිට රංග ශිල්පීන් ශිල්පිනියන් විදිහට ගානක් කියනකොට සමහරවිට ප්‍රොඩියුසර් කියන වෙලාවල් තියෙනවා මේ මෙහෙමනේ අපේ channel එකකින් මෙච්චරයි එහෙම ප්‍රශ්න තියෙනවා මේ ශේත්‍රය ඇතුලේ වැකේෂන් එකකට අපිටත් එහෙම ප්‍රශ්න ආවා මොකද අපි අවුරුදු 3කට කලින් කරපු අපිට ගිය වියදම නෙවෙයි මං හිතන්නේ අපේ රේකී නිෂ්පාදකවරයා ප්‍රබත් අයියට උනේ මේ සෑහෙන අමාරු නා මේ වැඩේ එතකොට ඒ මහන්සිය ගැන වගේම අනිත් මහන්සිය ගැන කතා කරන්න ඕන සුමුදු අයියා පිටපත නිතර හද අපිට සෑහෙන දේවල් දැන් බුද්ධික අයියා කැමරා ශිල්පියා වුණාට එයා කැමරා ශිල්පියා විතරක්ම නෙමෙයි එයා මේකේ අනිත් වැඩ ටිකත් සමහරට ආර්ට් කරනවත් එක්කනේ බුද්ධික අයියා එහෙම කරනවා අපිත් පාන්දර නැගිටලා කඳු වල යනවා දේවල් කරනවා ඒ වැකේෂන් කියන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ කොටස් 100ට එහා යන මේ උදේ හවස ෂූටින් කරන්න පුළුවන් ලේසි ටෙලිනාට්‍යයක් නෙවෙයි. ඒ කියන්නේ අපිට දවසට කරන්න පුළුවන් වෙන්නේ සීන් 4යි 5යි ඒ වගේ ප්‍රමාණයක්. මොකද හැමදාම දැන් අපි බලංගොඩ පැත්තේ අපි එහෙ ඉඳිද්දී ඉන්න බෑ. ඒ කියන්නේ සීතලයි උදේට නැගිට ගන්න බෑ. අපි නම් කොහොමත් කියලා ගඟෙන් වගේ නා ගන්නවා. මෙයාලා කූඩල් එක දැක්කම ඉන්නත් බෑ. ආත්මීය බැඳීමක් තියෙනවා නේ කූඩල්ලොත් එක්ක.
රොහණ අයගේ කරේටත් නැගලා තියෙනවා මං හිතන්නේ බෝල්ගා. නේ මට කූඩාව. නෑ මම කියන්නේ බෝල්ගාක්ක රොහණ අයගේ කරේටත් නැගලා තියෙනවා. මට යන්න කැලේට යන්න කලින් කියනවා. ඔයා ඉන්නා නේද? කියලාත් අහනවා. මගේ ළඟින් ඉන්න කියලා. ඔව් ඉන්න ඉන්න. ඉතින් මේ ඒ වගේ හරි අමාරුයි. ඉතින් ඒ අමාරුව හැබැයි අපිට දැනින්නේ නෑ ඒක. මොකද අපි ඒක විඳිනවා. يعني පරිසරයත් එක්ක විඳිනවා. මොකද අපි කොළඹ ඉන්නේ මේ තාප්ප වලට වට වෙලා ඉන්න පරිසරයක. ඉතින් ඒකත් එක්ක හැම වෙලෙම අපි වෙන වැඩ කරන්නේ හරි කලබලෙන් සහ يعني අපිට මෙහෙම මෙහෙම මූ වෙලා කතා කරන්න වෙලාවක් නෑ. මේ කොළඹ අපි වෙන වැඩ කරද්දී. හැබැයි එහෙදි අපිට තියෙන හැම දෙයක්ම කතා කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැම දෙයක්ම ඇත්තරම ටීම් එක වැකේෂන් එකක් තමයි යන්නේ. ඇත්තරම වැකේෂන් එක. ඉතින් ඒක සාමාන්‍ය එහෙම එකක් තියෙන. ඉතින් මේ හරි සුන්දර වැඩක්. ඉතින් මේ හැම දෙනාම ඉතින් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. අපිට වැකේෂන් ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ආයේ දවසක සෙට් වෙලා ඒ ගැන කතා කරමු. අපි සමුගෙන යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි නිකම්ම නෙමෙයි සමවර යන්නේ. සංජයගේ ලස්සන සින්දුවක් අහන ගමන් තමයි අපි අද යන්නේ. ගොඩක් ස්තුතියි අපි දෙකකට උනාට. ගොඩක් ආදරේ තුන් දෙනාට. Thank you කතා කරලා. අපි හතර දෙනාත් එක්කම එකතු වෙලා බයි කියමුද අපි? බලන් ඉන්න ගෙදර ඉන්න කට්ටියට. අනේ ඊළඟ වැකේෂන් එකේදී අපි හම්බෙමු. අපි ඊළඟ වැකේෂන් එකේදී හම්බෙමු. හරි. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි. රැල් සඟවන් මුහුණේ නැගෙන මොහොතේ ඔබ ගියේ මා සෙනසුන් සුසුමන් හෙළුවා ඔබ හා බැඳිලා රහසේ ඩිංගක් විහිළු කළා ඇයි මේ තරහ වෙලා තරහින් නහක බලා ඔබ නොදොඩා යනවා මේ දවසේ යලි හමුවි ඔබ මා සනසනවා දෙවන් බැල්ම හෙලා ඔබ හි නැහි දොඩනා ඒ මතකේ මා බැඳිලා තව ආදර වෙනවා ලංගුණ පින් මොහොතක් ඔබගේ සුවඳේ රැඳිලා මසිතේ දුක් වියවුල් නිමවුම් නැනුණා සහනේ ඔබගේ සිහියේ ඩිංගක් විහිළු කළා හොඳ ඇයි මේ තරහ වෙලා තරහින් නහක බලා ඔබ නොදොඩා යනවා දවසේ යලි හමුවි ඔබ මා සනසනවා දෙනුවන් කැල්ම හෙලා ඔබ හි නැහි දොඩනා ඒ මතකේ මා රැඳිලා තව ආදර වෙනවා තව ආදර වෙනවා තව ආදර වෙනවා තැන්කූ අයියේ යහපැතුම් වනම්මන ප්‍රී
සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත් පෙන් පොදයි.